තෙරුවන් සරණයි ඔබ සියලු දෙනාට දඹදිව අමරාවතී පුර දීපංකර බුදුන් සමයේ බමුණු මහසල් කුලයක උපත ලැබූ අපමහා බෝසතාණෝ එවක සුමේද තවුසාව දිවි කෙවුවා දීපංකර බුදුන්ගෙන් එවර නියත විවරණ ලබා ගනිමින් සාරා සංකේය කල්ප ලක්ෂයක් පාරමී දම් පුරා උන්වහන්සේ ගෞතම නමින් බුද්ධත්වයට පත් වෙනවා ලෝකයේ සියලු සතුන්ට සත්‍ය අවබෝධ කරවන්නට ඒ නිර්මල බුදුදහම උන්වහන්සේ දේශනා කරන්නෙත් බුද්ධත්වයට පත් වෙන්නෙත් වෙසක් පුර පසළොස්වක පොහොය දවසක වෙසක් පොහොය මුළු ලෝකයේම බෞද්ධයන්ට වැදගත් වෙනකොට අද උතුම් පොසොන් පුර පසළොස්වක පොහොය දවස ලාංකීය බෞද්ධ අපට ඉතාම විශේෂ වෙනවා ඒ නිර්මල බුදුදහම මෙසිරිලකට දායාද වුණු උතුම් පොහොය නිසා ලෞතුරු බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය රැගෙන මිහිඳු මහරහතන් වහන්සේ මෙසිරිලකට වැඩම කළේ අනුරාධපුරේ මිහින්තලා ගල් අරණට ඒ මිහින්තලා අරණ මිහින්තලා රජමහා විහාරය ලෙස අද හඳුන්වන මේ ඓතිහාසික පුදබිමේ සිට ජාතික රූපවාහිනී සද්ධර්ම වර්ෂා පෝදා සජීව විකාශය අපි ආරම්භ කරනවා. පින්වතුනේ මේ රටේ දේවානම්පියතිස්ස රජ සමයේ යක්ෂ නාග සහ දේව ලෙස ගෝත්‍රයන්ට බෙදී අප රට ජනතාව ජීවත් වෙන්නේ. එහිදී විවිධ ගස් ඒ වගේම පර්වත ඇදහිලි විශ්වාස සමගින් ජීවත් වුණු ජනතාවට විවිධ ගස් අදහන අපිට බෝධි වන්දනාව හුරු කරන්නේ මිහිඳු මහරහතන් වහන්සේ. පර්වත වන්දනා කළ අපිට චෛත්‍ය වන්දනාව හුරු කරන්නේ මිහිඳු මහරහතන් වහන්සේ. මුටසීව රජුගේ දෙවැනි පුත්‍රයා වූ දේවානම්පියතිස්ස රජතුමානන් ධර්මාශෝක රජතුමා හා පැවැත් වූ ඒ සම්බන්ධතා නිසාම එතුමාගේ පුත්‍රත්නය වූ මිහිඳු මහරහතන් වහන්සේ නිර්මල බුදුදහම මෙසිරිලකට වැඩම කිරීම සිදු කළා. ක්‍රිස්තු පූර්ව 3 ශතවර්ෂයේදී සිදුවුණු ඒ ඓතිහාසික සිදුවීම අපිට රටට ඉතාම වැදගත් සිදුවීමක් බවට පත්වෙනවා. මිහිඳු මහරහතන් වහන්සේ අද වගේ උතුම් පොසොන් පුර පසළොස්වක පොහොය දවසක දේවානම්පියතිස්ස රජතුමා ප්‍රමුඛ 40,000කට චුල්ලහත්ති පදෝපම සූත්‍රය දේශනා කළ වදාළ මේ පුදබිමේ සිට අපි සූදානම් ලෞතුරු අමාමෑණී බුදුපියාණන් වහන්සේට පූජා පවත්වමින් උදෑසන බුද්ධ පූජාව සහ නිවසේ රැඳෙන ඔබ සියලු දෙනා අෂ්ටාංග ශීලය සමාදන් කරවන්නට. හැම පොසොන් පොහොයක්ම අපිට විශේෂ වෙන්නේ ලාංකික බෞද්ධයන් හැටියට පොසොන් උත්සවය සමරන්නට අපි විවිධ පින්කම් සංවිධානය කරනවා. බෙහෙර විහාරස්ථාන කේන්ද්ර කරගනිමින් අපි පෝදා පින්කම් සංවිධානය කරද්දී පොසොන් කාලෙට අපේ දානමය ගුණාංගයන් ලොවට පෙන්වමින් දන්සැල් තොරණ පහන් කූඩු වැනි ආමිස පූජාවන්ට අපි වෙනදා වැඩි ඉඩකඩක් ලබා දුන්නත් රටේ පවතින
කොරෝනා වසංගත තත්වය හේතුවෙන් අද වෙනකොට අපි සෞඛ්‍යංශ ලබා දෙන උපදෙස් ඒ වගේම නිරෝධායන ජාත්‍යන්තරව පිළිගත් රෙගුලාසි නීතිවලට යටත්ව මෙවර රාජ්‍ය පොසොන් උත්සවය ලක් ඉතිහාසයේ ප්‍රථම වතාවට පවත්වන්නට අවශ්‍ය කටයුතු සැලසුම් කළා ඒවා ආරම්භ කළා ඒ අනුව මෙවර අපි රාජ්‍ය පොසොන් උත්සවයක් ලෙස රජයේ විසින් ප්‍රථම වතාවට නම් කිරීමෙන් පසු මෙවර අපි සමාජ දුරස්භාවය රැකගනිමින් ඒ වගේම ජනතාවට අවශ්‍ය දැනුවත් කිරීම ලබා දෙමින් ඉතාම සීමිත සැදැහැවතුන් සංඛ්‍යාවක් සමග මේ පින්කම් අද දවසේ පවත්වන්නට සූදානම් සිටින පින්වතුනේ දේවානම්පියතිස්ස රජතුමා එවක පොසොන් සමයේ මුළු රටම පොසොන් සැනකෙළි සඳහා හුරු පුරුදු වී සිටියා ජනතාව මුවන් පසුපස හඹාගෙන යාම ක්‍රීඩාවක් කරගෙන තිබුණා මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රාර්ථනා කරන්නේ එවන් මොහොතක මේ මිහින්තලේදී දේවානම්පියතිස්ස රජතුමා උන්වහන්සේට මුණ ගැසෙත්වා මේ දීපය ධර්මද්වීපයක් බවට පත්වේවායි කළ අදිෂ්ඨානයේ ප්‍රතිඵලයක් හැටියට පොසොන් දවසේ මිහිඳු මහරහතන් වහන්සේ මේ ඓතිහාසික මිහින්තලයට වැඩම කළ පසු දේවානම්පියතිස්ස නිරිඳුන් හමුව එතුමන් ඇතුළු 40,000කට චුල්ලහත්ති පදෝපම සූත්‍ර දේශනා කොට මේ රට තෙරුවන් සරණ යන බෞද්ධ රටක් බවට පරිවර්තනය කරනවා මේ උතුම් බෞද්ධ රටේ සිට අද පොසොන් පුරපතලොස්සක පොහොය දවසේදී ජාතික රූපහානි සද්ධර්ම වර්ෂා තුලින් අප නිවසේ ඉන්න ඔබ සැමටත් මේ ස්ථානයේ රැඳෙන ඊටම සීමිත සදහවතුන් පිරිසකුත් අෂ්ටාංග ශීලය සමාදන් වීම සඳහා අපි සියලු දෙනාම සූදානම් වෙමු. ඒ සඳහා අපි කවුරුත් සාදුකාර පවත්වමින් নমස්කාර පූජා පෙරදරිව ආරාධනා කරන්නේ මිහින්තලේ රාජමහා විහාරවාසී අවසරයි පූජ්‍යපාද වලවා හැඟුණු වැවේ ජෝතිරතන ස්වාමීන් වහන්සේට අවසරයි ස්වාමීනි. හොඳයි හැමදෙනාම සාදුකාරයක් පවත්වන්න සාදු සාදු නාදත් වතාවස් සාදුකාරයක් පවත්වන්න සාදු සාදු නාදත් වතාවස් සාදුකාරයක් පවත්වන්න සාදු සාදු අටසිල් සමාදන් වීම සඳහා හැමදෙනාම নমස්කාරය කියන්න නමෝ තස් භගවතු වරහතු සම්මා සම්බුද්දස් නමෝ තස් භගවතු වරහතු සම්මා සම්බුද්දස් නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි
තත්ථේයම්පි සංඝං සරණං ගච්ඡාමි පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අධින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි අබ්‍රහ්මචරියා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි විකාල භෝජනා වේරමණී සික්ඛාපදං සමාදියාමි නච්ච ගීත වාදිත විසූක දස්සන මාලා ගන්ධ විලේපන ධාරණ මණ්ඩන විභූෂණට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි උච්චාසයන මහාසයනා වේරමණී සික්ඛාපදං සමාදියාමි හොඳයි හැමදෙනාම සාදුකාරයක් පවත්වන්න නැවතත් වතාවක් සාදුකාරයක් පවත්වන්න නැවතත් වතාවක් සාදුකාරයක් පවත්වන්න හැමදෙනාම දොහොත් මුදුනට අරගෙන තෙරුවන් වන්දනා කරමු නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඉතිපිසෝ භගවාරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදෝ අනුන්තරෝ පුරිස ධම්මසාරති සද්ධා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ස්වාකාතෝ භගවතා ධම්මෝ සම්දිට්ඨිකෝ අකාලිකෝ ඊහි පස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේති තම්බෝ විඤ්ඤෝ ඊති සුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ උචුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ ඤායපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ සාමීචිපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ යදිදං චත්තාරි පුරිස යුගානි අට පුරිස පුංගලා ඒස භගවතෝ සාවක සංඝෝ ආහුනෙයෝ ආහුනෙයෝ දංකිනෙයෝ අංජලි කරණෙයෝ අනුන්තරං පුඤ්ඤං කෙත්තං ලෝකස්සා
හොඳයි හැම දිනම සාදුකාරයක් පවත්වන්න ශ්‍රද්ධා බුද්ධි සම්පන්න වාසනාවන්ත කාරුණික පින්වත්නි අප විසින් සම්පාදනය කරගන්ට යදුනා වූ ඒ දාන වස්ත්‍රයේ අග කොටස අප සම්මා සම්බුදුරයන් වහන්සේගේ ඒ වගේ මනමුදු මිහිඳු මහරහතන් වහන්සේගේ සීල සමාධි ප්‍රඥා විමුක්ති විමුක්ති ඥාන දර්ශන ආදී බුදු ගුණයන් සිහි කොට ඊටාම සද්ධාවෙන් පූජා කරමි පූජා වේවා පූජාම් වේවා පූජාම් වේවා යන හැඟීම ඇතුව මා කීවාට පසු මෙම පූජා ගාතාවන් හැමදෙනාම කියවන්න නිවේදයාමි සම්බුද්දං විතරාගං මහාමුනිං නිමන්තයාමි සුගතං ලෝකජෙට්ටං නරාසභං සුගන්ධං සීතලං කම්පං පසන්න මధుරං සුභං පානීය මේතං භගවා පති ගන්නාතු මුතමං අධිවාසේතුනෝ බන්තේ භෝජනං උපනාමිතං අනුකම්පං උපාදාය පති ගන්නාතු මුතමං අධිවාසේතුනෝ බන්තේ ව්‍යංජනං උපනාමිතං අනුකම්පං උපාදාය පති ගන්නාතු මුතමං අධිවාසේතුනෝ බන්තේ රසවන්තං පලාපලං අනුකම්පං උපාදාය පති ගන්නාතු මුතමං අධිවාසේතුනෝ බන්තේ කජ්ජකං උපනාමිතං අනුකම්පං උපාදාය පති ගන්නාතු මුතමං අධිවාසේතුනෝ බන්තේ කීරකං උපනාමිතං අනුකම්පං උපාදාය පති ගන්නාතු මුතමං අධිවාසේතුනෝ බන්තේ තාම්බූලං උපනාමිතං අනුකම්පං උපාදාය පති ගන්නාතු මුතමං අධිවාසේතුනෝ බන්තේ සම්භං සදාය පූජිතං අනුකම්පං උපාදාය පති ගන්නාතු මුතමං හොඳයි හැමදෙනාම සාදුකාරයක් පවත්වන්න චෛත්‍ය රාජයන් වහන්සේද බෝධි රාජයන් වහන්සේද මා සමග එකට හඬනගල වන්දනා කරමු හැමදෙනාම සාදුකාරයක් පවත්වන්න වන්දාමි චේතියං සම්බං සම්බටානේ සුභතිට්ඨිතං ශාරීරික ධාතු මා බෝධි බුද්ධ රූපං සකලං සදා යස්ස මූලේ නිසින්නෝව සම්භාරි විජයං අකා
Panto sampanyutang santa vandetam bodhipadapam ime te mahabodhi lokanatena pujita aham bite namaswami bodhiraja namastute ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදින්වා කන්තු ලෝක සාසනං ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදින්වා චිරං රක්කන්තු දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදින්වා චිරං රක්කන්තු මං පරන්ති එත්තාවතාච අම්මේහි සම්පදං පුඤ්ඤ සම්පදං සම්බේ දේවානුමෝදන්තු සම්බ සම්පත්ති සිද්ධියා එත්තාවතාච අම්මේහි සම්පදං පුඤ්ඤ සම්පදං සම්බේ භූතානුමෝදන්තු සම්බ සම්පත්ති සිද්ධියා එත්තාවතාච අම්මේහි සම්පදං පුඤ්ඤ සම්පදං සම්බේ සන්තානුමෝදන්තු සම්බ සම්පත්ති සිද්ධියා ඉදං මේ ඥාතීනං ඕතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං මේ ඥාතීනං ඕතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං මේ ඥාතීනං ඕතු සුඛිතා හොන්තු ඥාතයෝ සතං සමාගමෝ තු යාව නිබ්බාන පන්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ තු යාව නිබ්බාන පන්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ තු යාව නිබ්බාන පන්තියා දේවෝ අස්ස ච
සුකාලේන සස්ස සම්පන්ති හේතුච පීතෝ භවතු ලෝකෝච රාජා භවතු ධම්මිකෝ හොඳ හැම දිනාටම තෙරුවන් සරණයි මිහින්තලේ රාජමහා විහාරවාසී වලවා හැංගුණු වැවේ ජෝතිරත්න ස්වාමින්දන් වහන්සේට අපගේ නමස්කාර පූජා පෙරදරි පුණ්‍ය අනුමෝදනාව සිදු කරනවා මිහින්තලේ ඓතිහාසික පුදබිමේ සිටයි අද අපි දවස පුරාම ජාතික රූපහානි සද්ධර්ම වර්ෂා පෝදා සජීව විකාශය රැගෙන එන්නේ පින්වතුනේ ඉට්ටිය උත්තිය සම්බල බද්දසාල රහතන් වහන්සේලාත් සුමන සාමණේරයන් වහන්සේ සහ බණ්ඩුක උපාසක මේ පුදබිමට මිහිඳු මහරහතන් වහන්සේ සමග වැඩම කොට අපේ රට ධර්මද්වීපයක් බවට පත් කළා මේ රට ධර්මයෙන් ස්වයං පෝෂිත කළා අපේ රටේ සියලුම ජනී ජනයා බෞද්ධයන් බවට පත් කළා ඔවුන් සියලු දෙනා බුද්ධ ධම්ම සහ සංඝ සරණ යන උතුම් නිවන් අවබෝධය උදා කරගන්න මාර්ගයට අවතීර්ණ කළා මිහිඳු මහරහතන් වහන්සේ මේ ශ්‍රී ලක්දීපයට වැඩම කිරීම ලක් ඉතිහාසයම අපේ සංස්කෘතියම වෙනස් වෙනවා ලෞතුරු බුදුරජාණන් වහන්සේගේ තුන්වැනි ලංකා ගමනේදී උන්වහන්සේ වැඩ සිටි ස්ථානයක් ලෙසත් මේ පින්බිම හඳුන්වනවා. අපි දැන් රැඳී සිටින මේ මිහින්තලා පුදබිමේ සේල චෛත්‍ය ඔබ දන්නවා සොළොස්ම ස්ථානයන්ගෙන් එකක්. ඒ නිසා උන්වහන්සේ සමාපත්තියෙන් වැඩ සිටි පුදබිමක් වන මිහින්තලය අපිට රටට ලෝකයටම ඉතාම වැදගත් වෙනවා. ලක්දිව බුදුදහම ලැබීම ප්‍රථම මහන පින්කම සිදු වුණු මේ පුදබිමේදී අපේ රටට උන්වහන්සේ මිහිඳු මහරහතන් වහන්සේ චුරහත්ති පදෝපම සූත්‍රය ඒ වගේම සමචිත්ත පරයාය සූත්‍රය පේතවත්තු විමානවත්තු වැනි සූත්‍ර දේශනා කොට මෙරට ලාංකිකයා සසර ගමනින් එතර කරන්නට අවශ්‍ය පරිසරය නිර්මාණය කරනවා. ඒ අනුව අපි අද බෞද්ධයන් ලෙස මේ දිවි ගත කරන්නේ ඔබත් මමත් අද පොහොය දවසක මේ සිල් සමාදන්ව ජීවිතය අර්ථාන්විතව ගත කරන්න අවශ්‍ය පරිසරය නිර්මාණය වුණේ අද වගේ පොසොන් පොහොය දවසක. එනිසා පින්වතුනේ ඔබත් මමත් මේ බුද්ධ කාලයේ උපන් අප සියලු දෙනාටම අද වගේ දවසක ජීවිතයේ යථාර්ථය අවබෝධ කරගන්නට අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබේවා යන්නයි මෙවැනි උතුම් පොහොය දවසක අපි ප්‍රාර්ථනා කරන්නේ. ඒ වගේම අපේ රටම සුවපත් වේවා මේ මුළු ලොවම සුවපත් වේවා පවතින වසංගත තත්වය හැම මොහොතකම දුරු වේවා රටේ ලෝකේ ජනතාවගේ හදවත් තුළ රෝබිය නැති වේවා යන්න මේ උතුම් පොහොය දවසේදී අපි ප්‍රාර්ථනා කරනවා. ඒ ප්‍රාර්ථනයන් එක්ක අපි දන්නවා මේ ඓතිහාසික පුදබිම අද අපි කාගේත් මුළු ලෝකේම වන්දනාමානයට පාත්‍ර වුවත් ඈත ඉතිහාසයේ පොසොන් සැනකෙළි පවත්වමින් අර්ථශූන්‍යව ගත කළ ජීවිත අර්ථාන්විත ජීවිත බවට පත් වුණේ පොසොන් පොහොය නිසා. පොසොන් සැනකෙළි වෙනුවට අපි පොසොන් පින්කම්වලට හුරු පුරුදු වුණා. වෘක්ෂ වන්දනා කළ අපිට මිහිඳු හාමුදුරුවෝ බෝධි වන්දනාව හුරු පුරුදු කළා. ඒ වගේම පර්වත වන්දනා කළ අපිට චෛත්‍ය වන්දනාව උන්වහන්සේ හුරු කළා. ජීවිතයේ අරමුණක් නොමැතිව විවිධ ඇදහිලි විශ්වාසත් එක්ක ජීවත් වුණු අපිට
නිවන් අවබෝධ වන මාර්ගය පිළිබඳව උන්වහන්සේ දේශනා කළා. ඒ නිසා අදවන් උතුම් පොසොන් පුරපසලොස්සක පොහොය දවසක අපි මුළු රටටම මුළු ලොවටම ප්‍රාර්ථනා කරන්නේ අපි හැම දිනාටම ජීවිත අර්ථාන්විතව ගත කරන්නට අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා. ඒ වගේම ඔබ දන්නවා මේ උතුම් පුද බිම අපේ රටේ සංස්කෘතීන් නිර්මාණය කළ පින් බිමක් කියා අපි ඔබට සඳහන් කළා. මේ මිහින්තලයත් එක්ක අපේ රටේ සෞඛ්‍ය පිළිබඳව වැඩිපුර අද කතා කරන නිසා මිහින්තලය පුද බිම කේන්ද්‍ර කරගනිමින් මේ අවට අපේ රටේ නිරෝගී කම පිළිබඳව තොරතුරු අපිට ඉතිහාසය හොයා දෙනවා. මිහින්තලය තමයි ලංකාවේ ඉතිහාසයේ රෝහල් පිළිබඳව නේවාසික රෝහල් පිළිබඳව පළමු සාක්ෂිය අපිට හමු වන තැන. ඒ නිසා මේ පුදබිම අපිට දහම ලැබුණා වගේම අපිට නිරෝගීකම ලබා දුන් පුදබිමක්. ඒ නිසා රට ඔබ අප ලොව සුවපත් වේවායි මේ උතුම් පොසොන් පුරපසලොස්සක පොහොය දවසේ ප්‍රාර්ථනා කරමින් ඔබ සියලු දෙනාටම දහම් අවබෝධ පිණිස ජාතික රූපහානිය සමග අද දවස පුරාම එක්ව මේ කරුණු කාරණා සමගින් ඔබේ ජීවිතය නිවන් අවබෝධ පිණිසම හේතු කරගන්නට අවස්ථාව ලැබේවායි ප්‍රාර්ථනා කරමින් අද දවස පුරාම එක්වන්න ජාතික රූපහානියත් එක්ක අපි තව ස්වල්ප වේලාවකින් සද්ධර්ම වර්ෂා වැඩසටහන විකාශය කරන්නට සූදානම්. මේ සමගිනුත් ඔබට එක් වෙන්න ආරාධනා කරමින් අපි සම්බන්ධතාවය ඓතිහාසික මිහින්තලා පුදබිමේ සිට ජාතික රූපහානියට ලබා දෙනවා. යලිත් අපි මෙහි සිට ඔබව හමු වෙනවා. එතෙක් ඔබට රටට තෙරුවන් සරණයි.